අද විශේෂයෙන් මේ මාධ්‍ය සාකච්ඡාව කරන්න බලාපොරොත්තු වුනේ වත්මන් රජයේ යටතේ පාලනය වන විශේෂයෙන්ම ප්‍රාදේශීය සභා අපේ රටේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 331ක් පවතින අතර ඒ වගේම ග්‍රාම නිලධාරී වසම් 14000 22ක ඒ වගේම සමෘද්ධි පවුල් ලක්ෂ 14ක මෙහෙවරක් හැටියට සේවාවක් හැටියට කරන්න තියෙන ආයතනය තමයි ප්‍රාදේශීය සභාව. සාමාන්‍යයෙන් දල වශයෙන් ගත්තොතින් අපේ රටේ මිලියන 5ක පවුල් සංඛ්‍යාවක් සඳහා ප්‍රාදේශීය මට්ටමේ සේවාවන් සිදු වෙන්නේ ප්‍රාදේශීය සභාව තුළ. අපි දන්නවා පළාත් සභාවේ නියෝජිත වරුන් හිටිය 455. අද පළාත් සභාව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා පළාත් පාලන ආයතන 341ක් මහනගර සභා 24ක් එවැගේම නගර සභා 41ක්. මේ ආයතන තුනේම දැනට 8356ක් සභික පිරිස ඉන්නවා. මන්ත්‍රී වරුන් මන්ත්‍රී වරියන් 8356ක් ඉන්නවා. මේකෙන් 1926ක් ඉන්නවා සියලු දේශපාලන පක්ෂ නියෝජනය කරමින් සභික කාන්තාවන් ඉන්නවා. අපි දන්නවා අපේ රටේ උපතේ සිට විපත දක්වාම ප්‍රාදේශීය සභාව තුල තමයි සියලුම ඒ කටයුතු සිදු වෙන්නේ. එනිසා ප්‍රාදේශීය සභාව තුල අපි කාන්තා නියෝජනය වැඩි කරන්න ඕනේ කියලා කාන්තාවන්ගේ දායකත්වයේ ප්‍රාදේශීය සභාවට ඉතාමත්ම වැදගත් කියලා එක්සත් ජාතික පක්ෂ යහපාලන රජය තුල ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා කාන්තාවන්ට දේශපාලනයේ නිසි ගෞරවය සහ නිසි තැන ලබා දීම සඳහා 125ක කාන්තා නියෝජනයක් ලබා දීලා කටයුතු කෙරුවා. අද මේ වෙනකොට වත්මන් තත්වයේ පිළිබඳව මා ඉතාමත්ම කනගාටු වෙනවා. අපි දන්නවා විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ ගම්පහ දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම අපේ රටේ පළමු අග්‍රාමාත්‍යවරිය බිහි වුණා ගම්පහ දිස්ත්‍රික්කෙන් ගරු සිරිමාව බණ්ඩාරනායක මැතිණිය. ඉන්පසු පළවෙනි මහ ඇමතිවරිය හැටියට බිහි වුණා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය. දැන් අත්තනගල්ල ආසනේ ගත්තොත් මේ අත්තනගල්ල ආසනේ ප්‍රාදේශීය සභාවේ ප්‍රාදේශීය සභා කටයුතු පිළිබඳව අපි ඉතාමත්ම කනගාටු වෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ තුලදී මාස 3ක් ඇතුළත දෙවනි වතාව තමයි මේ කාන්තා මන්ත්‍රීවරියෙකුට පහර දීම සිද්ධ වුණේ. මීට මාස 3කට ඉස්සෙල්ලත් කටාන ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියෙකුට පහර දුන්නා. අද මේ වෙනකොට ඊයේ දිනයේදී ඉතාම හොඳට පැහැදිලිවම පේනවා මන්ත්‍රීවරයෙක් ඇවිල්ලා මන්ත්‍රීවරියෙකුට පහර දෙනවා. මූණටම පහර දෙනවා සියලු දෙනා බලාගෙන ඉද්දී. අපි ප්‍රාදේශීය සභාවට මේ සභිකයන් නියෝජනය කරන්නේ මොකටද? මේ වෙනකොට රටේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. විශේෂයෙන්ම ජන ජීවිතය කඩා වැටිලා තියෙනවා. ඒ වගේම බඩු මිල ඉහළ ගිහිල්ලා ප්‍රශ්න ගණනාවක්. කෘෂි කර්මාන්තය තුල බරපතල ප්‍රශ්න. දරුවන්ට පාසල් යන්න විදිහක් නැතුව දරුවන්ගේ ප්‍රශ්න තියෙනවා. මේ සියල්ලම ප්‍රාදේශීය මට්ටමින් ගත්තම අපිට ප්‍රාදේශීය සභාව තුල මේව කතා කරන්න අනිවාර්යයෙන්ම සිදු වෙනවා. ඒ වගේම යම්කිසි ගොඩනැගිල්ලක් ඉදි වෙනවනම්, ඒ වගේම සංවර්ධන කටයුත්තක් වෙනවනම් මේ සෑම තැනකදීම මුලින්ම කටයුතු කරන්න තියෙන ආයතනය තමයි ප්‍රාදේශීය සභාව. දැන් මේ ප්‍රාදේශීය සභාව තුල කටයුතු කරන සභාපතිවරු විරුද්ධ පක්ෂයෙන් අදහස් දක්වන අයට මේ ආකාරයට මැර ප්‍රහාරය එල්ල කරනවා නම් තර්ජනය කරනවා විතරක් නෙවෙයි පහර දීම් සිදු කරනවා. දැන් කාන්තාවන්ටත් කාන්තා මන්ත්‍රීවරියන්ටත් පහර දෙනවා. එනිසා මේක මං හිතනවා විශේෂයෙන්ම කාන්තා සංවිධාන එවැගේම කාන්තා මන්ත්‍රීවරියන් පුහුණු කරන ආයතන මේ සෑම ආයතනයකටම මම කියනවා කරුණා කරලා ඉදිරියට ඇවිල්ලා එළියට ඇවිල්ලා කතා කරන්න මේ මන්ත්‍රීවරියන්ට පහර දෙන එක පිළිබඳව කතා කරන්න කියලා. අද මේ වෙනකොට මන්ත්‍රීවරියකට පහර දීලා අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ මේ අවස්ථාව වෙනකනුත් තාමත් පහර දුන්න පුද්ගලයව අත්අඩංගුවට අරගෙන නැහැ. ඇය ඊයේ වතු පිටිවල රෝහලේ රෝහල් ගත කරා. ඇගේ මූණට පහර දුන්නේ. අද පුවත්පත්වල ඒ පිළිබඳව ඉතාම පැහැදිලිව පේනවා. ඇය මම හිතනවා ඇගේ මේ මූණට පහර දුන්නම දතක් තුවාල වෙලා තියෙනවා. ඇයට තදින් පහර දීම සිදු වෙලා තිබුණා. ඇයට සිහිසුන් වුණා. ඇය මම හිතනවා අධික රුධිර පීඩනය තිබිච්ච කෙනෙක්. ඒ නිසා මේ ආකාරයට හැසිරීම තුළ මම හිතනවා කාන්තා මන්ත්‍රීවරියක් හිටූ පළාත් සභා මන්ත්‍රීවරිය ඒ වගේම ලක්වනිතා පෙරමුණේ සභාපතිනි හැටියට මෙය හෙලා දකිනවා.
මොකද මේ සමාජයට වැඩ කරන්න වැඩදායි සභිකයන් හැටියට පත් කරන්නයි ගෙනාවේ එනිසා ප්‍රාදේශීය සභාව තුල අද අපිට දකින්න තියෙනවා මේ රජය යටතේ මැරකම් සිදු කරන්න පටන් අරන් තියෙනවා ඒ කියන්නේ කාන්තාව දේශපාලනයට එන එක නවත්තන්නද මේ රජය කටයුතු කරන්නේ අපිට රජයෙන් අහන්න තියෙනවා සීලාචාර සමාජයක සීලාචාර රජයක් නා විශේෂයෙන්ම යුද්ධයට නායක දුන්න නායකත්වෙ දුන්න නායකෙක් ජනාධිපති වෙලා ඉන්න මේ ආණ්ඩුවේ අපි මේ කාන්තා හිංසනය අපි හෙලා දකිනවා කාන්තාවන්ට කරන මේ පහර දීම් පිළිබඳව අපි හෙලා දකිනවා මම දන්නවා මාස 3කට ඉස්සෙල්ලා කටාන ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියගේ මම පොලිස්පතිතුමා ළඟට එක් කරගෙන ගියා ඒ මන්ත්‍රීතුමිය එතෙන්දී ඇයට පහර දීලා ඇගේ ඒ සියලුම ඇඳුම් පැළඳුම් එක්ක අරගෙන ගිහිල්ලා මම පොලිස් පැමිණිල්ල කරලා කටයුතු කෙරුවේ මොකක්ද අන්තිමට සිද්ධ වුනේ උසාවියට දැම්මා අපදුන්නා මේකද අපේ රටේ අපි බලාපොරොත්තු වෙන නීතිය අපි බලනවා අද පොලිසිය මොන ආකාරයටද ක්‍රියාත්මක වෙන්නේ කියලා එහෙම නැති වුණොත් පොලිසිය අපිට අසාධාරණ විදියට පොලිසිය ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් අපිට වෙනවා පෞද්ගලික නඩුවක් දාන්න පෞද්ගලික නඩුවක් අපිට දාන සිද්ධ වෙනවා ඒ නිසා සියලුම කාන්තා සමිති වලට මම කියනවා ඉදිරිපත් වෙන්න පැෆරල් ආයතනයේ ඉඳලා මම කියනවා ඉදිරිපත් වෙන්න දේශපාලනයට එහෙම නැත්නම් මැතිවරණයට මුහුණ දෙන්න විතරක් නෙවෙයි මේ කාන්තාවන් වගෙනලා වැඩමුළු තියලා මේවට මුහුණ දෙන්න කටයුතු කරනවා විතරක් නෙවෙයි දැන් එන්නේ එළියට මේ ආයතන එළියට ඇවිල්ලා මේ කාන්තාවන්ට පහර දෙන එක පිළිබඳව කරුණා කරලා සියලු දෙනා විරෝධය දක්වනවා විතරක් නෙවෙයි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මේ මන්ත්‍රීවරියට සහය දීමට කටයුතු කරන්න මෙතන දේශපාලනයක් ඕනේ නැහැ කාන්තාවන්ට පහර දීම පිළිබඳව කාන්තා හිංසනය පිළිබඳව මේ දේශපාලනයේට කාන්තාවෝ ඉදිරියට එන එක වළක්වන්න කරන මේ ප්‍රචණ්ඩත්වය මැඩලීම සඳහා ඉදිරියට ඇවිල්ලා කටයුතු කරන්න කියලා මං ඉල්ලා සිටිනවා මොකද මේක දිගින් දිගටම ගියොතින් දැන් අපි දන්නවා ප්‍රාදේශීය සභාවක ලේකම්වරයෙක් ඉන්නවා වරේක හෝ වරියක් ඉන්නවා ඒ වගේම පළාත් පාලන කොමසාරිස්වරයා ඉන්නවා මම අහන්න කැමති පළාත් පාලන කොමසාරිස්ගෙන් මේ වෙනකොට ගම්පහ දිස්ත්‍රික්කේ මේ පිළිබඳව ඔබව දැනුවත් වෙලා තියෙනවද ඔබ ගත්ත ක්‍රියාමාර්ගය මොනවද මේ පිළිබඳව විශේෂයෙන්ම කාන්තා මන්ත්‍රීවරියන්ට ගම්පහ දිස්ත්‍රික්කේ සිදුවෙන මේ හිරිහැරවලට ඔබ අරන් තියෙන ක්‍රියාමාර්ගය මොනවද කියලා මම අහන්න කැමතියි විශේෂයෙන්ම අන්තනගල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියන්ව ඔබතුමාලා විශේෂයෙන් මාධ්‍යෙන් ගිහිල්ලා අහන්න ඒ මන්ත්‍රීවරියන්ට කතා කරන විදිය කිසිම මන්ත්‍රීවරියෙකුට සභාවේ කටයුතු කරන්න අවස්ථාව දෙන්නේ නැහැ කතා කරන්න වෙලාව ඉල්ලුවොතින් ඒකට සහයෝගය දක්වන්නේ නැහැ මේක නෙවෙයි අපි බලාපොරොත්තු වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක විශේෂයෙන්ම කාන්තාවන්ට අපි දේශපාලනයේ ඉහළම තැනට එන්න මේ දෙන දායකත්වෙද කියලා අහනවා මම දියුණු ලෝකයේ වෙනත් රටවල් වල ගත්තම විශේෂයෙන්ම අද කාන්තාවන් ඒ අමාත්‍යංශවල ඒ විතරක් නෙවෙයි ඒ අය රටේ ජනාධිපති තනතුරට පවා පත් වෙන්න අවශ්‍ය කරන වටපිටාව නිදහසේ සකස් කරලා දීලා තියෙනවා ඒ නිසා අද දවස විශේෂයෙන්ම රටේ පවතින තත්ත්වයත් එක්ක වැඩියෙන්ම මේ සේවාවන් සඳහා ඉදිරිපත් වෙන්න තියෙන ප්‍රාදේශීය සභාව ඒ මොකද පළාත් සභා ක්‍රියාත්මක වෙන්නේ නැහැ පළාත් නාමයේම පළාත් සභා ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඒ නිසා ප්‍රාදේශීය සභාවල් වලට පැවරී තිබෙන වගකීම් වැඩි මේ වගකීම් වල කටයුතු කරන්න පක්ෂ විපක්ෂ සභිකයන් කියලා කියන මේ අයට ආත්ම ගෞරවයක් ඇතුව කටයුතු කරන්න තියෙන අවස්ථාව ලබා දෙන්න කියලා මම මේ අවස්ථාවේදී ඉල්ලීමක් කරනවා රජේ